සිල්දනායි ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. අද දවසේ දිව්‍යඥාන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක අපි ඊයේ දවසේ කතා කරපු ඒ අස්වැන්නේ ස්වභාවය ගැන නැත්නම් මොකක්ද අස්වැන්න කියන ගැන සහ අස්වැන්න රැගෙන ඊම ගැන මේ අවසාන කාලේ මහා අස්වැන්නක් උන්වහන්සේ සූදානම් කරලා තියෙන බව අපි දන්නවා. අපි ඒක ගොඩාක් අය කතා කරන අස්වැන්න ගැන මොකක්ද මේ අස්වැන්න සහ කොහොමද ඒ අස්වැන්න රැගෙන එන්නේ කියන කාරණය ගැන තමයි අපි ඊයේ කතා කරේ. අදත් අපි කතා කරන්නේ කියන තමයි. එතකොට ඒ අස්වැන්නේ ස්වභාවය අපි හඳුනාගත්ත ඊයේ අස්වැන්න කියන්නේ බීජ වපුරන එක නෙමෙයි. කෙනෙක් වපුරනවා, තව කෙනෙක් වතුර දානවා, තව කෙනෙක් කපා ගන්නවා. දැන් අපි මේ අවසාන කාලේදී යේසුස් වහන්සේ අපිට දීලා තියෙනවා ප්ලෑන් එකක්. නැත්නම් උන්වහන්සේ අපිට දීලා තියෙනවා ඒක සිදුවෙන ක්‍රමවේදයක් උන්වහන්සේගේ වචනය තුල. දැන් ඊයේ අපි කතා කරපු දෙයත් එක්ක අපි දන්නවා ඒ බීජය නම් සුභාරංචියේ නැත්නම් රාජ්‍යයේ සුභාරංචිය. රාජ්‍යයේ වචනය. රාජ්‍යයේ සුභාරංචිය තමයි සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ප්‍රකාශ කරනු ලබන්නේ අන්තිමේ එන්න කලින්. එතකොට මේ රාජ්‍යයේ සුභාරංචිය බීජය ලෙස අපි ඊයේ දැක්කා. අපි ඊයේ ගැන හොයලා බැලුවා වපුරන්නගේ උපමාවෙන්. ඒ වගේම අනිකුත් අවස්ථාවලදී යේසුස් වහන්සේ කතා කරපු සමාරයේදී කතා කරපු දේත් එක්ක. එතකොට රාජ්‍යයේ සුභාරංචිය රාජ්‍යයේ වචනය මිනිසෙන් පිළි අරගෙන ඒ අය වර්ධනය වෙන වේගය මේ අවසාන කාලයේදී ඉතා වැඩි වෙන්න යනවා. නැත්තම් වේගයෙන් ඒ අය ගොඩ නැගෙන්න යනවා. දැන් ඒක තමයි අපිට දුන්න උදාහරණය. මොකද සාමාන්‍ය විදිහට අස්වැන්නක් එන්න කාලයක් යනවා. එතනදී යේසුස් උදාහරණයට ගන්නේ මාස 4ක් තියෙනවා කියලා උඹලා කියනවා. ඒක තමයි හරි ක්‍රමය. ඒක තමයි ස්වභාවික ක්‍රමය. හැබැයි අති ස්වභාවිකව නැත්තම් සුපර් නැචරලි ඒ කාලය ස්වාමීන් වහන්සේ වේගවත් කරනවා. මොකද වර්ධනය දෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ නිසා. වර්ධනය දෙන්නේ දෙවියන් වහන්සේ. කෙනෙක් වපුරනවා, තව කෙනෙක් වතුර දානවා. නමුත් වර්ධනය දෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒතර වර්ධනය දෙන ස්වාමීන් වහන්සේ හාස් කරනවා. ඉතා සුපර් නැචරලි නැත්තම් අති ස්වභාවිකව උන්වහන්සේ වේගවත් වර්ධනයක් මේ අවසාන කාලයේදී දෙනවා. හැබැයි ඒක කරන පිණිස උන්වහන්සේට සාක්ෂිකාරයන් අවශ්‍යයි. උන්වහන්සේ අපව සාක්ෂිකාරයන් ලෙස ගොඩ නැගුවා අවුරුදු ගාණක් තිස්සේ. හරි. එතකොට අපි ඊගෙන තමයි අද කතා කරන්න යන්නේ. මේක යේසුස් වහන්සේ දුන්න උපමාවක්. මේ උපමාව අපි ගොඩාක් අය අහලා තියෙනවා. අපි ගොඩාක් කතා කරලා තියෙනවා. මමත් මේ ගැන කතා කරලා තියෙනවා, කියවලා තියෙනවා. නමුත් මෙතෙක් නොදකපු දෙයක් ස්වාමින් වහන්සේ මේ යාඥා කාලය තුළ අපි සහෝදරයන්ට අපිට ඉදරව කරා. ඒක අපි කියලා කිව්වම අපිත් එක්ක යාඥා කරපු යාඥා කරන ඒ සහෝදර කැලත් එක්ක තමයි ස්වාමින් වහන්සේ අපිට කතා කරේ. එතකොට අපි එක්කෙනෙකුට මේක දීපු ඉදරව ගන්න මේ එක්කෙනෙකුට දීපු ඉදරව මම සංක්ෂිප්ත කරලා ඔයගලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක මගේ අදහසක් නෙමෙයි. මේක ශුද්ධාත්මයන් වහන්සේ අපි කණ්ඩායමකට කතා කරපු දෙයක්. ඕගොල්ලෝත් එක බෙදා ගන්න. ස්වාමීන් වහන්සේ මට තනියෙන් ඉන්න වෙලාවකදී ඒක ඉතුරු ටික හිස්තෙන් ටික පිළිවුවා කියලා කිව්වොත් වැරදි නැහැ. ඒ තමයි කිරිදි උපමා. සිරිමු සහ කිරිදි උපමා. ඒක තියෙන්නේ මතේ 13 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ ඉඳලා. ඒක යේසුස් වහන්සේ උපමාව ඉස්සලා කියනවා. අපි ඉස්සලා උපමාව කියවලා ඉමු. මම කැමති උපමාව කියවන්න. උන්වහන්සේ තවත් උපමාවක් ඔවුන් ඉදිරියේ දක්වමින් තමාගේ කෙරෙහි හොඳ බීජ වපුල මිනිසෙකුට ස්වර්ග රාජ්‍ය සමාන කරනු ලැබේ. මිනිසෙන් නිදා සිටියදී ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිදි වපුරා ගියේ. ටයස් ටයස් කියලා කියන්නේ වැදගත් නැති වල්පැල. ඊට පස්සේ කොළ වැඩි කරල් හතගත් කල කිරිදිත් පෙන්නේ. පස්සේ එවිට ගෙදර ස්වාමියාගේ දාසයෝ ඇවිත් ස්වාමිනි ඔබගේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුලා නොවේද? එසේ වී නම් කිරිදි කොයින්දැයි ඔහුට ඇසුවේ. ඔහුට කීවේ එතකොට සතුරෙක් මේක කරලා තිබේ යයි ඔහු කීවේ.
එවිට දාසියෝ කතා කොට එසේ වීනම් අපගොස් ඒවා උදුරා දමනවාට ඔබ කැමති දැයි ඔහුගේ නැසුවේ. ඊට පස්සේ එහෙත් ඔහු උත්තර දෙමින් එසේ නොකරන ඔබ සැම කිරිදි උදුරන කල තිරිඟුත් ඒ සමග ඉදිරියට පුළුවන්. එනිසා කපන කාලය දක්වා ඒ දෙවගේම නැත්නම් දෙකොටසම එකට වැඩෙන්න ඉඩ හරි. කපන කාලයේදී නැත්නම් හාවස් ටයිම් එකේදී කපන කාලයේදී පළමු කොට කිරිඳි එකතු කර දවන පිණිස මිටි බඳින්න. ඒක හොඳට මතක තියාගන්න. පළමු කොට කිරිඳි එකතු කර දවන පිණිස මිටි බඳින්න. නමුත් තිරිඟු තමාගේ අටුවේ රැස් කරන්නේ කපන්නන්ට කියමි කිවේ යයි කිසේක. හොඳයි මේක තමයි උපමාව. දැන් මේක තමයි කිරිඳි උපමාව. දැන් මේ උපමාවත් එක තව උපමාවන් ගොඩක් උන්වහන්සේ කතා කරා සෙනඟට. හැම වෙලාවෙම උන්වහන්සේ සෙනඟට කතා කරේ උපමාවලින්. ඒකට හේතුව කතා කරලා කියනවා 35 වෙනි පදයේ කියන අපි ඒක දාන්න අවශ්‍ය නැහැ. උපමාව උපමාවලින් කතා කරපු හේතුවත් උන්වහන්සේ දෙනවා. ඔබට උගලට කියවන්න පුළුවන්. නමුත් පුද්ගලිකව ගෝලයන්ට උන්වහන්සේ මේ උපමාව පැහැදිලි කරලා දුන්නා. මොකද උන්වහන්සේ කිව්වා ගෝල නුඹලාට ඒ අභිරහස් දැන ගැනීමට දී තිබේ. මේ ලෝකයේ ආරම්භයේ පටන් අත්තිවාරමේ පටන් අභිරහස්ව තිබුණු දේවල් නුඹලාට දැනගන්න දෙනවා කියලා යේසුස් වහන්සේ ගෝලයන්ට කිව්වා. ඒතකොට යේසුස් වහන්සේ ගෝලයන්ට තමයි මේ සම්පූර්ණ එළිදරව්වන් උන්වහන්සේ දෙන්නේ. ඒතකොට මේක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. මේක ගොඩක් අයට වටහා ගන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් උන්වහන්සේත් එක්ක සම්බන්ධකම තියෙන උන්වහන්සේගේ ගෝලයන්ට තමයි මේ එළිදරව්වන් උන්වහන්සේ ලබා දෙන්නේ. ඒක තමයි මේ ගෝලයන්ට කිව්වේ. හැබැයි සෙනඟට උන්වහන්සේ කියනවා මල්ලිට මේ ඔක්කොම යුදෙව්. අන්‍ය භක්තිකයෝ නෙමෙයි. යේසුස් වහන්සේ ඉගෙන ගන්න ආපු අය අන්‍ය භක්තිකයෝ නෙමෙයි. හරි. එතකොට මේ අය කොහොමද 36 වෙනි පදය අපි කියන්නේ. එතන ඉඳලා ගමු. ඒක පැහැදිලි කරලා දෙන කාරණේ එතන ඉඳන් තියෙනවා. 36 ඉඳලා මතෝ 13 36 ඉඳලා එවිට උන්වහන්සේ සමූහයන්ට යන්ට හැර Jesus sent the multitude away. සමූහයන්ට යන්ට හැර ගෙදරට ගියා. ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත් කෙතේ කිරිදිවල උපමාව අපිට තෝරා දුන්න බැනවයි කිව්වේ. දැන් තවත් උපමාන් ගොඩක් කිව්වා. නමුත් මේ උපමාව ගෝලයන්ට තේරුනේ නැහැ. ඒ නිසා ගෝලයෝ කියනවා අනේ මාස්ටර් අපිට ඒක තේරුම් කරලා දෙන්න. දැන් බලන්න sent the multitude away. උන්වහන්සේ සෙනඟව යවුවා. ඒ සෙනඟ අන්‍ය භක්තිකයෝ නෙමෙයි. වරදලා තේරුම් ගන්න එපා. මේ සෙනඟ යුදෙව්වෝ. ඒ සෙනඟත් දෙවියන් වහන්සේගේ වචනට පිපාසාව ආපු අය. ඒගොල්ලන්ට කතා කළේ උපමාවලින්. නමුත් ගෝලයන්ට උන්වහන්සේ මේක පැහැදිලි කරලා දුන්නා. ඒකෙන් පැහැදිලි කරගන්න දෙයක් මේ උපමාවල අර්ථකථනය සහ ඒකෙන් එන රේමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ගෝලයන්ට විතරයි. හරි. එතකොට ඔයා ගෝලෙක් නම් යේසුස් වහන්සේගේ මේ කතා කරන දේ පැහැදිලි වෙයි. ඔයා ගෝලෙක් නෙමෙයි නම් ප්‍රේක්ෂකෙක් නම් ඔයාලට මේක තේරෙන්නේ නැහැ. මොකද අර ආපු සෙනඟ ගොඩ අප්‍රේක්ෂක. හැබැයි ඒගොල්ලන්ට උවමනාවක් තිබුණා වචනය කියලා ගන්න. ඒ වුණාට ඒගොල්ලන් ආවේ හාස්කමක් බලාගෙන හාස්කමට ෂෝ එකට. යේසුස් වහන්සේ හාස්කම් කරනකොට ඒක දිහා බලාගෙන ඉන්නේ. ඒ වගේ තමයි ගොඩක් අය විවිධ අරමුණු වලින් එතනට එන්නේ නැති. නමුත් අර උන්වහන්සේත් එක්ක එකට එකතු වෙලා උන්වහන්සේත් එක්ක ඒකත්වයකට එන්න සම්පූර්ණ මුළු දේවල් අතහැරලා තමන්ගේ මේ ලෝකේ කාරණා ඔක්කොම අතහැරලා යේසුස් වහන්සේ ළඟට ආපු අයට විතරයි ඒ තමයි ගෝලයෝ ඒ අයට තමයි මේක පැහැදිලි කිරීම උන්වහන්සේ දෙන්නේ. ඒක පැහැදිලි කරමයි යේසුස් වහන්සේ ගෝලයන්ට කතා කරනකොට. එතකොට උපමාව තෝරන්න බෑ වෙයි කිව්වා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න උන්වහන්සේ තේරුම් කරලා දෙනවා. මම ඕගලන්ගෙන් බැදයක්වත් ඉල්ලනවා. මේක හොඳට අවධානයෙන් අහගෙන ඔයා තුන වාසය කරන ආත්මයන්න් වහන්සේට ඉඩ දෙන්න මේක තේරුම් ගන්න. මේක තේරුම් කරලා දෙන්න කියලා. හරි. ඔයගේ බුද්ධියෙන් මේක තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. පැහැදිලි? හොඳයි. බලන්න 37 වෙනි පදේ. අපි බලමු පැහැදිලි කිරීම මොකක්ද කියලා. උන්වහන්සේ උත්තර දෙන්නේ. හොඳ බීජ වපුරන තැනැත්තේ නම් මනුෂ්‍ය පුත්‍රයාය. ඒ කියන්නේ යේසුස් වහන්සේ. හොඳ බීජ වපුරන කෙනා ඒ උපමාවේ හැටියට යේසුස් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා. ඊට පස්සේ කෙතනම්
ලෝකයයි. කෙත කියන්නේ කුඹුර කියන්නේ මේ ලෝකේ. මුළු ලෝකේ පුරා ලෝකේ අස්සක් මුල්ලක් නැහැ. දැන් වැදගත් මෙන්න මේකයි. හොඳ බීජ නම් රාජ්‍යේ පුත්‍රයෝය. දැන් මම ඔයගලන්ට පෙන්නලා දෙන්නම් දෙයක්. හොඳ බීජ දැන් අමතක කරන්න එපා. අර ඉස්සල්ල කතා කරපු උපමාවල අපි ඊයේ කතා කරපු උපමාවල හොඳ බීජ කියලා කිව්වේ බීජ කියලා කිව්වේ රාජ්‍යයේ සුභාරංචි වචනය. ඒ තමයි බීජය. දැන් මේ උපමාවේ හැටියට හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයෝය. ආහා. හොඳට ඒක ධාරණය කරගන්න. එතකොට හොඳ බීජ වපුරන්නේ කවුද? යේසුස් වහන්සේ. හොඳ බීජ නම් කවුද? වචනේ නෙමෙයි රාජ්‍යයේ පුත්‍රයෝය. එතකොට යේසුස් වහන්සේ වපුරනවා අදටත් හොඳ බීජ. ඒ කියන්නේ වචනේ නෙමෙයි රාජ්‍යයේ පුත්‍ර. කේත මොකද්ද? ලෝකය. ස්වාමීන් වහන්සේ අපිට අවුරුදු දෙක තුනකට කලින් කිව්වා දෙවන ආත්මන්තර පහකට විතර කලින් සමාවෙන්න. උන්වහන්සේ තෝරා ගත්ත වුණ ස්ථානගත කරනවා මුළු ලෝකේ. මුළු ලෝකේම උන්වහන්සේ ස්ථානගත කරනවා. ඒක අපිට කිව්වා අපි ඒක දේශනා කරා. ඔයගොල්ලන් මේක බැලුවත් අවුරුදු පහකට ඉස්සෙල්ලා මෙසේජ් එකක් තිබුණා. මම පුළුවන් නම් ඒකේ ලින්ක් එක දාන්න උත්සාහ කරන්න. ඊයේ මෙසේජ් වලත් මම ලින්ක් එක දාලා තියෙනවා යටින් සමහර ලින්ක්ස්. මේ උන්වහන්සේ ස්ථානගත කළා මීට අවුරුදු පහකට විතර කලින්. දෙවියන් වහන්සේ තෝරා ගත්ත උන්වහන්සේ මේ ලෝකේ ස්ථානගත කරලා ඉවරයි. තාම අන්තිම හරිය ස්ථානගත කරමින් සිටිනවා. මොකද කෙත කියන්නේ ලෝකය. හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයෝය. මේ කතාව හොසියා පොතේ යේසුස් කතා කරලා කියනවා. හොසියා 2:23. අපි පොඩ්ඩක් දාමු. හොසියා 2:23. නැත්නම් මම මේක අර්ථකථනය කරනකොට බයිබලෙන් ඒක ස්ථිර වෙනවා. පරම කිවිසුමේ අනාගත වාක්‍යයක් තියෙනවා. යේසුස් වහන්සේ කතා කරනවා. හොසියා 2:23 අන්තිම පදේ. ඒක කතා කරලා කියනවා ස්වාමින් වහන්සේ මෙසේ කතා කරලා කියනවා ඊශ්‍රායල් සෙනඟ ගැන කතා කරලා කියනවා මම අයියෝ බලන්නකො සිංහල බයිබලයේ කියවන ඔබට දෙවියන්ගේම පිහිටයි මගේ සහෝදරවරුනි. මම ඒක ඉංග්‍රීසියෙන් කියවල පැහැදිලි කරලා දෙන්න. Then I will sow her for myself in the earth. In the earth. Fall away. සිංහලෙන් දිය දේශය කියව. දේශේ වපුරන්න දෙයක් නැහැ නේ දෙයියනේ. දේශේ දේශේ හිටියනේ එතනක. අනේ මන් දන්නේ. I will sow her for myself in the earth. කරුණාව නොලත් ඇත්තීට අනුකම්පා කරන්නේ මේ මාගේ සෙනඟ නොවුවන්ට. ඔබ මාගේ සෙනඟයයි කියන්නේ මේ ඒ අයද ඔබ මාගේ දෙවියන් වහන්සේයයි කියනවා ඇත. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා then I will say to those who are not my people. ඒ කියන්නේ ඊශ්‍රායල් සෙනඟ වෙනුවෙන් මේ කතා කරා. මේ කතා කරන්නේ ක්‍රිස්තියානියාට. මේක අනාගත වාක්‍යය පොසිය පොදේදී. ස්වාමීන් වහන්සේට සෙනඟක් නොවුණු අයට දෙවියන් වහන්සේ කියනවා මගේ සෙනඟ කියලා. ඒක වුණේ මොන වෙලාවද? ඒක වුණේ යේසුස් වහන්සේගෙන් පස්සේ මුළු ලෝකේ පුරා සුභාරංචිය ගෙනිලා ගෝලයන්ට කිව්වනේ සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා කියලා. ඒ සියලු ජාතීන් ගෝලයන් කරනකොට සියලු ජාතීන්ට උන්වහන්සේ කියන්න ගත්තා නුඹලා මගේ සෙනඟ කියලා. ඒ සෙනඟක් කියන්න ගත්තා ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ. ඒතර අපි අන්‍ය ජාතිකයෝ. අපි යුදෙව්ව නෙමෙයි. හරි. පැහැදිලිව තේරුම් ගන්න අපි යුදෙව්ව නෙමෙයි. හරිද? යුදෙව්වන්ට තමයි මෝසස්ගේ විවස්ථාව දුන්නේ, යේසුස් වහන්සේගේ විවස්ථාව දුන්නේ ලෝකයට. ඒතර අපි අන්‍ය ජාතික සබාව. හැබැයි අපේට උන්වහන්සේ කතා කරලා කියනවා නුඹ මා නුඹලා මාගේ සෙනඟ. අපි උන්වහන්සේගේ සෙනඟ.
මේ හොසිය පොතේ තිබිච්ච අනාගත වාක්‍ය. මාගේ සෙනග නොවුවන්ට ඔබ මාගේ සෙනගයයි කියන්නේ මේ කියලා දෙවියන් වහන්සේ කියනවා. හරි. එතකොට ඔබේ උන්වහන්සේගේ සෙනගක් හිටියේ නැහැ අන්‍ය භක්තිකයෝ අන්‍ය ජාතිකයෝ උන්වහන්සේගේ සෙනගක්ව සිටියේ නැහැ. හැබැයි උන්වහන්සේ දැන් අපිට කියනවා සෙනගක් කියලා යේසුස් වහන්සේ කරන කොටගෙන. ඒ යේසුස් වහන්සේගේ පූජාව කරන කොටගෙන අපි උන්වහන්සේත් එක්ක ඒකත්වයකට ආපු නිසා අපි උන්වහන්සේගේ ගැළවීමේ ක්‍රියාවලියට ඇතුල් වෙච්ච නිසා අපි උන්වහන්සේගේ පූජාවට ඇතුල් වෙච්ච නිසා අපි මේ ලේවල පූජාවේ බලයෙන් අපේ පාපයට සමාව අරගෙන අපි උන්වහන්සේගේ ස්වභාවයට හැරෙන මේ ජර්නි එකේ අපි යන නිසා අපි අන්‍ය ජාතිකයන් හැටියට අපි අනුකම්පාව ලැබුවා විතරක් නෙමෙයි අපේ සෙනග නොවි සිටියා අපිට උන්වහන්සේ කිව්වා කියනවා දැන් නුඹලා මාගේ සෙනගයයි කියනවා. ඒ වගේම අපිත් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මගේ දෙවියන් වහන්සේ. හැබැයි අපි සෙනගක්ව සිටියේ නැහැ. පැහැදිලි නේද? එතකොට මේ හොසිය කියපු අනාගත වාක්‍යයත් එක්ක ඒකේ තියෙනවා මම පොළවේ ඇයව වපුරනවා. මම පොළවේ ඇයව වපුරනවා. සමහර පොළවේ ඇයව වපුරනවා. දේශයෙන් නෙවෙයි සිංහල බයිබලේ පරිවර්තනය වැරදි. I will sow her for myself in the earth. පොළවේ මං ඇයව වපුරනවා. හරි. පොළවේ මං ඇයව වපුරනවා. හරි. එතකොට යේසුස් වහන්සේ උපමාව මොකද්ද කියන්නේ? අපි යන් ආපහු මතේ පුතේ 13 වෙනි පරිච්ඡේදය. තිස් අට වෙනි පදේ තමයි ඒක තියෙන්නේ. 38 තියෙනවා. කෙතනම් ලෝකයයි හොඳ බීජනම් රාජ්‍යයේ පුත්‍රයෝයි. ත්‍රියේසුස් වහන්සේ තමයි වපුරන්නේ හොසියා අනාගත වාක්‍ය වල අනාගත වක්තුල රැකියුවා වගේ හොසියා පොතේ තියෙනවා වගේ යේසුස් වහන්සේ රාජ්‍ය පුත්‍රයන්ව වපුරනවා මුළු ලෝකේ. හරිද? හොඳ බීජනම් රාජ්‍යයේ පුත්‍රයෝය. හරිද? ඒ වගේම තමයි ඊළඟ පදේ කිලින්දිනම් නපුරාගේ පුත්‍රය. ඒවා වපුල සතුරා නම් යක්ෂයාය. කපන කාලය නම් ලෝකාන්තිමයේ. ඕ ඕ ඕ. ඒ කියන්නේ මේ අවසාන කාලය. කපන්නෝ නම් දේව දූතයෝය. දැන් යේසුස් වහන්සේ දුන්න උපමාව අර්ථකථනය කරන්න හොඳම හැකියාව තියෙන්නේ යේසුස් වහන්සේට. අපිට ඕන විදිහට වර්තකතනය කරන්න බෑනේ නේද? හා එතකොට කිරිදිනම් නපුරාගේ පුත්‍රයෝය. හරි. කිරිදිනම් නපුරාගේ පුත්‍රයෝය. ඒ කියන්නේ යක්ෂයාගේ පුත්‍රයෝ. එතකොට යක්ෂයාගේ පුත්‍රයෝ වපුරුවේ අර හොඳ බීජ වපුරපු කෙතේන්නේ. ලෝකේ තමයි කෙත. එතකොට ඒ කෙතේ හොඳ බීජ බල එනකොට ඒ අතර තමයි කිරිඳි තිබුණේ. වෙන් වෙලා තිබුණේ නැහැ. හරිද? එතකොට කපන කාලය කියලා කියන්නේ අවසාන කාලය. ඒකට ඇයි හේතුව යේසුස් වහන්සේ කියනවා නේද? අර දේව දූතයෝ වහනවනේ අපි ගිහිල්ලා උදුරලා දාන්නද කියලා. ඔයාගේ කෙතේ ඔයා වැපුරුවේ හොඳ බීජ කොහොමද මේ කිරිඳි ආවේ කියලා අහලා ඒගොල්ලෝ දේව දූතයෝ අහනවා යේසුස් වහන්සේගෙන් අපි ගිහිල්ලා අර නරක යක්ෂයාගේ පුත්‍රයන්ව අයින් කරන්නද කියලා. එතන කියනවා එපා එක කරන්න. මොකද යක්ෂයාගේ පුත්‍රයෝ ඔයගොල්ලෝ අයින් කරනකොට හොඳ අයත් අයින් වෙන්න පුළුවන්. දැන් බලන්න කවද්ද යක්ෂයා මේ කෙතේ කිරිඳි වැපුරුවේ? මේ උපමාව තුල මගේ සහෝදරය සහෝදරිය සමාවෙන්න. මේ උපමාව තුල මුළු සභා ඉතිහාසයම තියෙනවා. මොකද අවසාන කාලය කියලා කියන්නේ අස්වැන්නේ කාලයනේ. හැබැයි බීජ වැපුරුවේ ගොඩක් කල් ඉඳලානේ. වැඩුනේ ගොඩක් කල් ඉඳලානේ.
කිරිදි තේ අතරට ආවේ ගොඩක් කල් ඉඳලානේ. මම ඔයගලන්ට කියන්නම් සභා ඉතිහාසය. අපි මේ මේකත් එක්ක පොඩ්ඩක් බලමු සභා ඉතිහාසය. මොකද කොයි වෙලාවෙද සතුරා ඇවිත් කිරිදි වැපුරුවේ අර උපමා විදිහට දිනන නිදාගෙන ඉඳද්දි කියලා. හරි නිදාගෙන මිනිස්සු නිදාගෙන හිටියා. දෙවියන් වහන්සේ නිදාගන්නේ මිනිස්සු නිදාගෙන කියලා. ඒ කියන්නේ සේවකයෝ නිදාගෙන හිටියා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ දුන්න පේතෘස්ට කිව්වනේ නුඹට ආදරේ නම් බැටළු බැටවන් පෝෂණය කරන්න රැකබලා ගන්න එමු කියලා කිව්වනේ නේද? එතකොට ඒක පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්න තිබුණා වැඩි මහල්ලන් හරහා. එක පේතෘස් පොතේ 5 පරිච්ඡේදයේ 1 පදේ ඉඳලා කියනවා වගේ පේතෘස් කියනවා වගේ ඒක ගෙනියන්න තිබුණා. හරි ඒක ගෙනිච්චේ නැහැ. එතකොට මේ කිරිඳි කොයි වෙලාවෙද සතුරා ඇවිත් වැපුරුවේ කියන එක ගැන අපි දැනගන්න හොඳම ක්‍රමය තමයි සභා ඉතිහාසය පොඩ්ඩක් බලන්නේ. අපිට බලමු සභා ඉතිහාසය කොහොමද කියලා. හරි. එතකොට සභා ඉතිහාසයේ තියෙනවා ක්‍රිස්තු වර්ෂ 300 ගණන් වෙනකන් සභාව අන්ඩර්ග්‍රවුන්ඩ් නැත්නම් පීඩා කාලයක හිටියා. හරි. ක්‍රිස්තු වර්ෂ 300 ගණන් වල කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යවාදියා යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ රෝම අධිරාජ්‍යයේ රාජ්‍ය අනුග්‍රහය ක්‍රිස්තියානි සභාවට ලැබුණා. ඒ ලැබීමත් එක්ක තමයි මහා වෙනසක් ඇති වුණේ. ඒකේ යහපත් දේවලුත් තියෙනවා අයහපත් දේවලුත් තියෙනවා. යහපත් දේ තමයි අපිට අද තියෙන මේ බයිබලය පොත් එකතුව කරන්නේ කැදුනේ අන ඒ කාලේදී. ඒ වගේ යහපත් දේවල් ගොඩක් සිද්ධ වුණා. හැබැයි ඒ වගේම රාජ්‍ය අනුග්‍රහය ලැබීම නිසා මනුෂ්‍යයන් තිබිච්ච මරණ බිය නැතිවීමත් එක්ක තමකම නසා ගැනීම කියන එක අයින් වෙලා රාජ්‍ය වරප්‍රසාද ලබා ගැනීම උදෙසා ක්‍රිස්තියානි වෙච්ච වෙන ස්වරූපයක් නැත්නම් ට්‍රෙන්ඩ් එකක් නැත්නම් ක්‍රියාදාමයක් ආරම්භ වුණා. අවුරුදු 100ක් 150ක් යනකොට ක්‍රිස්තු වර්ෂ 500ක් වගේ යන ක්‍රිස්තු වර්ෂ 500 වගේ වෙනකොට සභාව තුල මිනිස්සුන්ව පාලනය කරන්න රජවරු පූජකයන්ට වරප්‍රසාද දීලා පූජකයන් හරහා මිනිස්සු පාලනය කරන්න අරගත්තා. ඒක නිසා මොකද වුනේ? බයිබලේ නැත්තම් දෙවියන් වහන්සේගේ වචනේ නොමැති දේවල් සභාවට එකතු වෙන්න ගත්තා. විශේෂයෙන්ම පේගන් ප්‍රැක්ටිසස් නැත්තම් මේ අන්‍ය ජාතීන් අන්‍ය භක්තිකයන්ගේ නමස්කාර ක්‍රම ඒගොල්ලන්ට අයින් කරගන්න බැරුව ඒගොල්ලෝ ක්‍රිස්තියානි ස්වභාවයෙන් යක්ෂයාගේ දේවල් කරන්න පටන් ගත්තා. හරි. යක්ෂයා නැත්තම් යක්ෂයාගේ දේවල් කියනවනේ මම පේගන් ප්‍රැක්ටිස්. නැත්තම් වෙන වෙන ආගම්වල දේවල් වෙන වෙන ඒ කාලේ තිබිච්ච ප්‍රැක්ටිසස් නැත්තම් ඒ පුරුදු දේවල් එන්න ගත්තා. එතකොට අපි දන්නවා ඊස්ටර් කියන වචනය නැත්තම් විතරේ ඒ කාලේ ක්‍රිස්මස් වලට නත්තල් ගහ මේ ඔක්කොම ඇතුල් වුණේ අර පේගන් ප්‍රැක්ටිසස් වල තිබිච්ච දේවල් ඇතුල් වුණා. ක්‍රිස්තු වර්ෂ ඒ ගානම් වලදී කාලයක් යනවා. එක පාටාව නෙවෙයි කාලයක් කියන්නේ. එතකොට ඒ පේගන් නැත්තම් වෙන වෙන දෙවිවරුන් නමස්කාර කරන ආගමික ක්‍රම ක්‍රිස්තියානි ස්වරූපයෙන් කරන්න ගත්තා. ඒ සතුරා ඇවිත් සතුරාගේ දූතයෝ නැත්තම් සතුරාගේ පුත්‍රයෝ යක්ෂයාගේ පුත්‍රයෝ සභාව ඇතුළට ආපු නිසා. දැන් මේ කෙත කියලා කියනකොට මුළු ලෝකය කියලා කිව්වා තුන් වහන්සේ. මම පොඩ්ඩක් සිහි කරන්නම්. අපි පොඩ්ඩක් ඉස්සරහට යන් 41 වෙනි පදයට අයින් කරනවා කියලා කියනවා. මට ආපහු 39ට යන්න ඕනේ. නමුත් මම පොඩි දෙයක් ඔයගලට පෙන්නන්නම්. මනුෂ්‍ය පුත්‍රයා තමන් දූතයන් එවනසේක ඔහු බාධා උපදින සියලු අයිතිකම් කරනද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට පොළවෙන් නෙමෙයි රාජ්‍යයෙන්. හරිද? රාජ්‍යයෙන්. එතකොට මේ රාජ්‍යයෙන් කියලා කිව්වහම සභාවෙන් රාජ්‍ය පුත්‍රයන් සභාවෙ ඉන්නේ. දැන් මේ එකට වැඩුණා කිරිදී තීගු එකට වැඩුණා
හොඳ රාජ්‍යයේ පුත්‍රයෝත් යක්ෂයාගේ පුත්‍රයෝත් එකට වැඩුණා අවුරුදු ගණනක් තිස්සේ. කොයි කාලේ දෙක වැපුරුවේ මම පෙන්නලා දුන්නේ අවුරුදු 1500කට වගේ ඉස්සලා. අවුරුදු 1000ක් අන්ධකාර යුගයක් තිබිච්ච බව, dark ages බව ඕන සභා ඉතිහාසයේ හඳුනන කෙනෙක් දන්න කෙනෙක් නම් අවුරුදු 1000ක විතර අන්ධකාර කාලයක් අන්ධකාර යුගයක් තිබුණා. dark ages කියලා කියන්නේ ඒක. සභාව සම්පූර්ණ යක්ෂයාගේ ග්‍රහණයට අසු වුණා කිව්වොත් වරදක් නැහැ. හරි, බයිබලයේ කියවන එක තහනම් කරා. බයිබලයේ වචන කියවන්න පුළුවන් පූජකයන්ට විතරයි කියලා කිව්වා. මිනිස්සුන්ට තහනම් කරා. මිනිස්සු බයිබලයේ කියවුවොත් මරලා දැම්මා. දෙවියන් වහන්සේගේ දේ කතා කරව මිනිස්සුන්ව පුච්චලා මරලා දැම්මා. සභා විනායකයෝ. මොකද ඒගොල්ලන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරගන්න. නමුත් ක්‍රිස්තු වර්ෂයේ 1500 ගණන්වලදී මාටින් ලූතර් කියලා පූජකවරයෙක් ජර්මනියේදී මේ රෙෆෝමේෂන් එක නැවත ප්‍රතිසංස්කරණ ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කරා. ඒ රෙෆෝමේෂන් එකත් එක්ක තමයි නැවත දෙවියන් වහන්සේගේ වචනය නිවැරදි ලෙස එළියට ආවේ. ඊට පස්සේ අපි දකිනවා ඊට පස්සේ ගොඩක් අය කාලයගේ කාලයත් එක්ක විවිධ අවස්ථාවලදී ඒ රෙෆෝමේෂන් එකට ටික එකතු කරා. ඒ තමයි පරිවර්තනය කරා. බයිබලයේ වෙන වෙන භාෂාවන් වලට පරිවර්තනය කරා. ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරා. ක්‍රිස්තු වර්ෂ 1600 ගණන් වල වචනය මුළු ලෝකේ පුරා ගෙනිච්චා. ඒ ලෝකේ භාෂාවන් වලට පරිවර්තනය කරන්න ගත්තා. ඒ කාලයක් යනකොට මේවත් එක්ක කරවට වචනේ හැම මිනිස්සු ගාවටම බයිබලයක් තියෙන තැනට ආවා. හැම හෝටලයකම කාමරයකම බයිබලයක් තිබුණා. දැන් යකා එක අපව හෝටල් වලින් අයින් කරලා තියෙනවා. හරි, ඒ කාලේ 5 star hotel එක අනිවාර්යෙන් බයිබලයක් තියෙන්න ඕනේ කාමරේ. හරි. දැන් යකා එක අයින් කරනවා. හරි. දැන් මුළු ලෝකයේ යකාගේ සම්පූර්ණ ග්‍රහණයට නැවත ඇවිල්ලා තියෙන නිසා මේ අවසාන කාලේදී. ඒතර වචනය හැම තැනම ගියා. වචනය හැම තැනකම ව්‍යාප්ත වුණා. සැබෑ වූ දෙවියන් වහන්සේගේ වචනය. ඒතර ඊට පස්සේ මොකද වුනේ? ක්‍රිස්තු වර්ෂ 1900 ගණන් 907 908 ශුද්ධාත්ම වැගිරීමක් නැවත ආවා. හරි, අසුසස් ස්ට්‍රීට් රිවයිවල් එකේදී. ඒතර ඒකත් එක්කම ලෝකේ පුරා මිලියන ගණන් ආත්මෙන් පූර්ණ වෙන්න ගත්ත වචනය ඉස්සල්ලා ආව. වචනය තුල ශක්තිමත් වෙනාට පස්සේ ආත්මයන් වහන්සේගේ වැගිරීම නැවත වතාව රිවයිවල් එකක් ආවා. ඒ රිවයිවල් එකත් එක්ක මුළු ලෝකේ පුරා පෙන්තිකොස් නැත්නම් ඒ රිවයිවල් එක නැවත ලෝකේ පුරා ව්‍යාප්ත වුණා. ශුද්ධාත්ම වැගිරීම, ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ක්‍රියා කිරීම, නැවත යක්ෂයා ඒ ශුද්ධාත්ම වැගිරීම යක්ෂයා අල්ලගෙන බොරු ආත්මයක් දැයි ශුද්ධාත්මයන් වහන්සේ කියලා වගුරුවා තියෙන මිනිස්සු රවට්ටලා. ඒතර ඒ කාලයේදී දැන් දෙවියන් වහන්සේ ලෑස්ති වෙනවා. උන්වහන්සේගේ සැබෑ වූ දරුවන් මුළු පොළවේ වපුරලා ඒ වැපුරුම් සෙනඟ තුලින් කපාගත්ත ලෑස්ති කරපු අස්වැන්න කපා ගන්න උන්වහන්සේ ලෑස්ති වෙලා ඉන්නවා. දැන් මේ කාරණේදී මේ උපමාව වැදගත් වෙන්නේ. මේ උපමාවේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කියලා දෙනවා අපිට ඒක කරන පිළිවෙල. අය පොඩක් ආපස්සට යමු. පොඩක් ආපස්සට යමු. 39 වෙනි පදේ අපි හිටියේ. අපි 39 ට යමු. කිරිනම් නපුරාගේ පුත්‍රයෝ. ඒවා වපුල සතුරා නම් යක්ෂයාය, සාතන්. කපන කාලය නම් ලෝකාන්තිම කියන අවසාන කාලය. කපන්නෝ නම් දේව දූතයෝ. කපන්නෝ කියන වචනට රීපර්ස්. අපි චුට්ටක් බැලුවොත් අස්වැන්න ගැන පොඩ්ඩක් බැලුවොත් එම යුදෙව්වා නැත්නම් ඊශ්‍රායලයේ අස්වැන්නු කපන ඒ කාලයේදී හරි අස්වැන්න කපන විදිහ අපිට තේරුම් ගන්න පුළුවන්. අපි බැලුවොත් රූත් පොත පොඩ්ඩක් අපි කියවුවොත් ඒකේ තියෙන හොඳට අස්වැන්න කපන විදිය ගැන. හරි, අස්වැන්න කපන කට්ටියක් ඉන්නවා. අස්වැන්න එකතු කරන කට්ටියක් ඉන්නවා. මේ දෙවලටම කියන්නේ රීපර්ස්ලා කියලා. හරි, කපන එක විතරක් නෙවෙයි. දැන් අද කාලේ කපනවා කියලා කිව්වම ටිකක් වෙනස් විදිහට කැපෙන්නේ ඒ මැෂින් වලින්. එහෙම නෙමෙයි, මේ ස්වභාවික පරණ කාලේ විදිහට මිට අරගෙන දෑක් ඇත්තෙන් කපනවා. කපලා එක තියෙනවා. මිටක් අරගෙනවා, දෑක් ඇත්තෙන් කපනවා තියෙනවා. ඔහොම ඉස්සරහට යනකොට පිටිපස්සෙන් කට්ටියක් ඇවිල්ලා ඒක එකතු කරනවා. ලස්සන එකතු කරනවා. හරි, කපන අය ඉන්නවා, එකතු කරන අය ඉන්නවා. හරි, එතකොට මේ රීපර්ස් ළඟ
දේව දූතයෝ කියලා කියනවා. හරිද? එතකොට මේ දෙගොල්ලම එකට තමයි වැඩෙන්නේ. මේ දෙගොල්ලම එකට තමයි වැඩෙන්නේ කෙතේ. කෙත කියන්නේ මොකක්ද? දැන් අපි බලමු ඉස්සලා කෙතට යන්න ඉස්සලා. මෙලොව කෙත කියන්නේ මොකක්ද කියලා බැලුවා. සොමිනාසගේ රාජ්‍යය නැත්නම් යේසුස්වහන්සේගේ රාජ්‍යය. හරි. එතකොට මේ ඊළඟ පදේ. මේ 40 දාන. එබැවින් කිරින්දි එක්කොට ගින්නෙන් දවන්නාක් මෙන් ලෝකාන්තිමේ දීවන්නේ. දැන් අපි අර කියවනකොට උපමාව මම කිව්වනේ ඔයගලන්ට හොඳට මතක තියාගන්න කියලා පළමුව කිරින්දි එකතු කරන්න කිව්වා. හරි. අපි සුට්ටක් එක ඕන නම් කියමු. 30 වෙනි පදේ. 30 වෙනි පදේට අපි මතක් කරලා දෙන්න. මම ඒක හොඳට මතක තියාගන්න. කපන කාලයේ දාපා දෙකම එකට වැඩනරින්න කපන කාලෙදී පළමු කොට first gather together gather එකතු කරන්න කපන කාලෙදී එකතු කරන්න පළමු කොට කිරින්දි එකතු කර දවන පිණිස මිටි බදින්න ඉස්සෙල්ලා එකතු කරන්නේ කිරින්දි හා මේ උපමාව අරගෙන වැරදි ඉගැන්වීමක් කරනවා කට්ටිය. අපි කතා කරන රැප්චර් ගැන. මොකද අවසාන කාලේ තමයි රැප්චර් වෙන්නේ. මේ කතා කරන්නේ අවසාන කාලේ ගැන. රැප්චර් සිදුවන අවසාන කාලේ. අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා රැප්චර් ගැන. මේ උපමාව අරගෙන ඒ රැප්චර්කට නොගිය යක්ෂයාගේ දරුවෝ ටික කියන්න යනවා. ඉතුරු වෙලා ඉන්න ඒ කියන්නේ සභාවේ හිටපු නැති යක්ෂයාගේ දරුවෝ ටික කියන්න යනවා මේ උපමාවට අනුව අයින් කරේ යක්ෂයාගේ දරුවෝ කියලා. ඒ නිසා සමහර අය උගන්වනවා රැප්ච කියලා එකක් නැහැ දෙවියන් වහන්සේගේ සෙනඟට. දෙවියන් වහන්සේගේ සෙනඟ ඉන්දියන්නේ මේ පොළවේ අයින් කරන්න යක්ෂයාගේ දරුවෝ කියලා. සම්පූර්ණ වැරදි යකාගේ ගැන්වීම. මොකද යකා කැමති නැහැ යකා වෙලිදරව් වෙනවට. ඒ නිසා යකාය වගේ බොරු ඉගැන්වීමක් දෙනවා. මම කියන්න මොකද මේ වෙන්නේ කියලා. අස්වැන්න කාලය කියලා කියන්නේ මේ යේසුස් වහන්සේ ඊමට ආසන්න කාලය. මොකද අස්වැන්නක් කපා ගන්න ඕනේ. ඒ අස්වැන්න ඇවිල්ලා ඊට පස්සේ තමයි අටු වලට දාන්නේ. ඉස්සෙල්ලා කපන්න ඕනේ. ඊට පස්සේ තමයි අටු වලට දාන්නේ. එකතු කරනයි. ඒ රීපර්ස තමයි දේව දූතයෝ. හරි. අස්වැන්න කපන්නේ දේව දූතයන් එක්ක අපි මේ සේවකයෝ එකට එකතු කරා එකට වැඩ කරා. හරි. හැබැයි ඒ ඔක්කොටම කලින් අස්වැන්න කපන්න කලින් යේසුස් වහන්සේගේ රාජ්‍යයේ තියෙන කිරිනි ටික අයින් කරනවා. හරි. අපි කියවනේ 40 වෙනි පදේ. නේද? අපි කියවුවා 41. හරි. 41 වෙනි පදේ. මම එහෙම මෙහෙම කියලා දාන්නේ ඔයගලට මේක පැහැදිලි කරලා දෙන්න. 41 වෙනි පදේ. මනුෂ්‍ය පුත්‍රයා තම දූතයන් නිවනසේක ඔව්හු බාධා උපදවන සියල්ලන්ද අයුතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට. බාධා උපදවන. කවුද මේ බාධා උපදවන අය? මම වැඩි කියන්නම් බාධා උපදවන්නේ කවුද කියලා. යේසුස් වහන්සේගේ ස්වරූපයට හැරෙන මේ ජර්නි එකේ යන එමෙ යන්නේ මොකද? අයිතුකම් කරනවා කියන අධර්මිෂ්ඨකම දෙවියන් වහන්සේට පිළිකුයි. අපි සියල්ලන් ධර්මිෂ්ඨ ක්‍රියා කරන පිණිස තමයි උන්වහන්සේ අපතුල ධර්මිෂ්ඨකම ඇති කරන්නේ. අපතුල ධර්මිෂ්ඨකම ඇති වෙන්නේ අපේ ක්‍රියාවක් නිසා නෙමෙයි, ඒක යේසුස් වහන්සේගේ පූජාව නිසා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරන කොටගෙන උන්වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන අපතුල වාසය කරන ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස අපතුල ධර්මිෂ්ඨකම ඇති වෙනවා. ඇතුලේ ඉස්සල්ලා ඇතුලේ නැතුව පිටත වෙන්නේ නැහැ. ඇතුලේ මගේ හાર્ට් එකේ, මගේ සෝල් එකේ, මගේ මනසේ ධර්මිෂ්ඨකම ඇති වෙනවා. ඒ ඇතුලාන්තයේ ස්වභාවය පස්සේ එළියට ප්‍රකාශ වෙනවා. එතකොට ඉස්සල්ලා ඇතුලේ ඇති වෙන්න ඕනේ ධර්මිෂ්ඨකම වගේ. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවේ ප්‍රතිඵලයක්. ඊට පස්සේ මාතුලේ මම ඒ ධර්මිෂ්ඨකම තුල රැඳෙන්න ඕනේ.
ඒකින් දකුණටවත් වමටවත් හැරෙන්නේ නැතුව. ඒ ධර්මිෂ්ඨකම මම ආරක්ෂා කරගන්න ඕනේ වෙවුලමින් බයනුත් වෙවුලමින් ආරක්ෂා කරගන්න. ඒ ධර්මිෂ්ඨකම මම නැති කරගන්න බෑ. ඒක මගේ තීරණය. එනිසා මම ඒක බියනුත් වෙවුලමින්ුත් ආරක්ෂා කරගෙන ධර්මිෂ්ඨකම තුල රැඳෙන්න ඕනේ මම. මට ලැබුණේ ඒක යේසුස් වහන්සේගෙන්. මට අරගන්න බෑ ඒක. මට උපයගන්න බෑ ඒක. ඒක මට දුන්න තෑග්ගක්. ඒක මට දුන්න අනුග්‍රහය කරනකොටගෙන මට දුන්න තෑග්ගක්. මා තුළ වාසය කරන ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවේ ප්‍රතිඵලයක්. හැබැයි මම ඒක බියනුත් වෙවුලමින්ුත් ආරක්ෂා කරගන්නවා. ඒක හරියට මුතු මණිකක් අරගත්ත කෙනෙක් වගේ. මහ වටිනා වස්තුවක් ඔයා රැගෙන ඉන්නවා වගේ බයනුත් වෙවුලමින්ුත් කාටවත් හොරගම් කරන්න දෙන්නේ නැතුව. රවට්ටන්න දෙන්නේ නැතුව ඒක ආරක්ෂා කරගන්න. ඒක තමයි යේසුස් කිව්වේ රවටෙන්න එපා කියලා. රවටිලි කාර්යයෙන් පරිස්සම් වෙන්න කියලා කිව්වේ ඒකයි. බාධා උපදිනවා කියලා කියන්නේ මොකක්ද දන්නවද? අන්න ඒ ක්‍රියාවලිය සුළු කරලා මේ ලෝකේ කාරණාවල් ගැන ඔයාගේ මනස යොමු කරවලා මේ ලෝකේ දේවල් එක්ක මිනිසුන්ව පටලවලා අර වටිනා ධර්මිෂ්ඨකම සුළු කරලා ඒක යක්ෂයට හොරකම් කරන්න ඉඩ දීලා ඔයාට උපදෙස් දෙන රවට්ටන රැවටිලි කාර්යයක් යේසුස් වහන්සේ අයින් කරනවා. කොහෙද සමාවේ අයින් කරන්නේ යේසුස් වහන්සේ. සභාවෙන් අයින් කරනවා. සභාවෙන් කියන්නේ රාජ්‍යයෙන්. ඒතර රාජ්‍යෙ මිටි තියෙනවා. රාජ්‍යයේ මිටි අස්වැනි මිටි මිටි එකතු කරන්න කියලා කියන්නේ මිට නේද? තොර එක මිටක් ගත්තා කැපලා තිබ්බා. ඒක මිටක් කියන්නේ එක කොම්ප්ලිකේෂන් එක සභාවක් තිබ්බා. තොර ඒ සභාවේ තියෙන කිරිදි ටික අයින් කරනවා. අයින් කරනවා. මොකද හේතුව උදුරන්ව ගියොත් පැල ගලවන්න නිසා අයින් කරනවා. ඒක දුරුතුවි. අයින් කරලා තමයි ඊට පස්සේ තමයි හොඳ ඒ වටික අටවට ගන්නෙ. බාධා උපදවන අය අදටත් සභාවේ ඉන්නවා. කොරින්ති පොතේ කතා කරලා කියනවා මෙන්න මේ. කොරින්ති පොතේ උන්වහන්සේ කතා කරලා කියනවා 2 කොරින්ති 11 අපි කියවමු 14 සමාවෙන්න 14 ඉඳලා 13 ඉඳලා කියනවා 13 2 කොරින්ති 11 13 එබඳු මිනිස්යෝ බොරු ප්‍රේරිතයෝය ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයන්ගේ වෙස් ගන්නා වූ වංචාකාර සේවකයෝ ඒක පුදුමයක් නොවේ ෆෝල්ස් අපොසල්ස් බොරුකාරයන් අද ගොඩාක් සභාව ඇතුලේ මේ බොරුකාරයෝ වැහි වැහලා ඉන්නවා ඒගොල්ලෝ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය දරාගෙන වගේ කියනවා බයිබලයේ අතේ තියාගෙන බයිබලයේ එක පදයක් අරගෙන යක්ෂයා යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා එක පදයක් බයිබලයේ කියවුවා වගේ මේ බොරුකාරයෝ බයිබලයේ පදයක් අරගෙන එක කරකවනවා එහාට මෙහාට ඒ වගේ බොරුකාරයෝ අද වැහි වැහලා ඉන්නවා එබඳු මිනිස්යෝ බොරු ප්‍රේරිතයෝය ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයන්ගේ වෙස් ගන්නා වූ වංචාකාර සේවකයෝය මහපතා සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනී ඊළඟ පදේ සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනී එබැවින් මෙන්න බලන්න මේ එබැවින් ඔහුගේ සේවකයෝ කියන්නේ සාතන්ගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගනිත් නම් ඒක පුදුමයක් නොවේ ඔවුන්ගේ අන්තිමය ඔවුන්ගේ ක්‍රියා ලෙස වන්නේය අන්තිමේදී මේ අයව යේසුස් වහන්සේ දේව දූතනව උදුරලා අයින් කරනවා සභාවෙන් හරි සභාවෙන් අයින් කරනවා ඒ අයව අයින් කරනවා ඒ අයින් කරන කාලය දැන් ඇවිල්ලා තියෙනවා ඒ අයින් කරන කාලය දැන් ඇවිල්ලා තියෙනවා මලාකි පොතේ 4 වෙනි පරිච්ඡේදය මලාකි 4:1
මේ කතා කරන්නේ අන්තිම කාලය ගැන. බලාකි කතා කරන්නේ අන්තිම කාලය ගැන. බලාකි හතරේ තියෙන්නේ අවසාන කාලය ගැන. මෙන්න බලාකි හතරේ එක. මක් නිසාද උඳුනක් මෙන් ඇවිලෙන දවස පැමිණෙන්නේය. එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම් කරන සියල්ලන්ද ඉපනැලි වී ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට පැමිණෙන ඒ දවසේදී දාලා පිච්චිලා යනවා ඇතැයි සේනාවල ස්වාමීන් වහන්සේ කියන සේක. පිච්චිලා ඒ කිරිඳි අරගෙන ගින්නට තමයි දාන්නේ. මුලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන විදිහට පිච්චිලා යනවා. ඒ අවසාන කාලයේ අස්වැන්න කාලයේ ඒක තමයි සලකන්නේ. තාම මේ අවසාන අස්වැන්න කපන්න පටන් අරන්නේ නැහැ. තාම මේ උදුරන දේවදූතයෝ ඇවිල්ලා නැහැ. ඒ දවස මහා භයානක දවසක් වෙන්නේ. උඩඟුවයි. උඩඟු කියන්නේ මේ අය හරි අහංකාරයි. ඒගොල්ලන් හිතාගෙන ඉන්නවා ඒගොල්ලන් දෙවියන් වහන්සේගේ බලය අරගෙන ඒව කරගෙන බොඩිගාඩ්ලා දාගෙන උඩඟුවා අහංකාරයි. අනිත් අයට සලකන්නේ තුට්ටු දෙකට වගේ. ඒ උඩඟුවා දෙවියන් වහන්සේගේ වචනේ පිළිගන්න තරම් යටහත් සිතක් නැහැ. ස්වාමීන් වහන්සේ ඉදිරියේ යටහත් නැහැ. උඩඟුයි. ඒ අය දුෂ්ටකම් කරනවා. දුෂ්ටකම් කියලා කියන්නේ මේ මිනිමරිම ඒ විතරක් නෙමෙයි. දුෂ්ටකම් කියන්නේ දේව වචනයට විරුද්ධව ක්‍රියා කිරීම. ස්වාමීන් වහන්සේගේ සරස්මට විරුද්ධව ක්‍රියා කිරීම. ධර්මිෂ්ඨ රාජ්‍යයක් යේසුස් වහන්සේ පිහිටවන්න යන කාලයේදී ඒ ධර්මිෂ්ඨ රාජ්‍යයට පංගුකාරත්වය ලබන්න පුළුවන් ධර්මිෂ්ඨයන්ට විතරක් නිසා යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම අප තුල ඇති කරලා අපිට කිව්වා දැන් ධර්මිෂ්ඨව සිටින්න. පව් කරන්න එපා. 1 කොරින්තු 15 කියවන්න. මට හැමදේම පෙන්වන්න විදියක් නෑ අද දවසේ වෙලා විතර වෙනවා. විලා වෙන නිසා. 1 කොරින්තු 15 කතා කරලා ධර්මිෂ්ඨව හැසිරෙන්න. ධර්මිෂ්ඨකමට ආසා කරන්න. පාපේ නොකරන්න. මේ අය අහංකාරව උද්දච්චව පාපේ කරමින් ධර්මිෂ්ඨකම සුළු කරමින් ඒගොල්ලෝ ක්‍රියා කරනවා. අන්න ඒ ඇයට මුලක්වත් අත්තක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ දවසේදී දාලනා කියලා මලාකි කියනවා. නමුත් ඊළඟ පදේ දාන මලාකි 4:2 ඊළඟ පදේ. නමුත් මාගේ නාමයේ කෙරෙහි බය ඇත්තා වූ ඔබ සැමට ධර්මිෂ්ඨකමේ සූර්යා සුඛීය පියාපත්වල සුව කිරීම ඇතුව උදාවන්නේය. ඔබ සැම නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පරිණත. ධර්මිෂ්ඨකමේ සූර්යා. ධර්මිෂ්ඨකමේ සූර්යා. ධර්මිෂ්ඨකමේ සූර්යා. දැන් යන් අපි මතේ පොතේ 13 වෙනි පරිච්ඡේදය. නලාක පොත අල්ලව පොත. මතේ පොත. ඒ කියන මෙන්න බලන්න 13 41 නේ අපි හිටියේ 41 යන. මලාකි 13 සමායන මතු 13 41. මනුෂ්‍ය පුත්‍රයා තම දූතයන් නෙවනසේක ඔවුහු බාධා උපදවන සියල්ලද සියල්ලන්ද අයුතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට ඊළඟ පදේ. ගිනි උඳුනේහි හෙලන්නෝය. එහිදී හැඳීමද දත්මිටි කැමද වන්නේ. මෙයයි ගින්නට දාන. එකල දැන් බලන්න මලාකි කියපු දේම තමයි. එකල ධර්මිෂ්ඨයෝ තමන්ගේ පියාණන්ගේ රාජ්‍යයේ සූර්යා මෙන් බබලන්නෝය. ඇසේමට කන් ඇත්තේ අසවා. හා ධර්මිෂ්ඨයෝ තමන්ගේ පියාණන්ගේ රාජ්‍යයේ සූර්යා මෙන් බබලන මලාකි 4:2 කිව්වෙත් ඒක. ධර්මිෂ්ඨයෝ දෙවියන් වහන්සේගේ බය ඇතුවේ. මේ බොරු කාරු දෙවියන් වහන්සේට බය නැහැ. දෙවියන් වහන්සේව ජෝක් එකකට අරගෙන. ඕගොල්ලන්ට දැනනවා මම පොඩ්ඩක් වේගෙන් වේදනාවෙන් ආවේගෙන් කතා කරනවා කියලා ඒකයි හේතුව.
මගේ දෙවියන් වහන්සේට අපහාස කරන, මගේ දෙවියන් වහන්සේව සුළු කරන, මගේ දෙවියන් වහන්සේව තුට්ටු දෙකට දානවට මම කැමති නැහැ. දෙවියන් වහන්සේව නොදන්න අය එහෙම කරන නම් මම ඒ අයට ආදරය කරනවා. නොදන්න කම නිසා ඒ කරන නිසා. හැබැයි දෙවියන් වහන්සේගේ යයි කියාගෙන පරිසියෝ වගේ යේසුස් වහන්සේ හිටපු කාලේ පරිසියෝ කළා වගේ යේසුස් වහන්සේ ඒ අයට සුදු හුණු ගාගත්ත සොහොන් කොත් කියලා කිව්වා වගේ මම එයාට කියනවා සුදු හුණු ගාගත්ත සොහොන් කොත් ඒ අය වහන්සේ අයින් කරන සමාවෙ ඒක වෙන්නේ දැක්කේ ඉස්සලා අස්වැන්න පටන් ගන්න කලින් කොයි මොහොතක හරි උන්වහන්සේ දෙක කරනවා. එනිසා මම ඔබට කියනවා මේ බොරු කාරයන්ට රැවටෙන්න එපා. බොරු කාරයන්ට රැවටෙන්න එපා. හැබැයි ඔබට මේක වැටහෙන්න නම් ඔබ තුළ ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරන්න ඔබ ඉඩ දීලා තියෙනවා. ඒ ආලේපේ වට උගන්වන්න ඕනේ. ඒ උගන්වන දෙයට ඔයා ඇහුම්කන් දෙන්න තරම් ආත්මික කන් ඔයාගේ සංවේදී වෙන්න ඕනේ. වෙලදි කියලා නම් ඔයා ගෝලයක් වෙන්න ඕනේ නැත්නම් මට මේක තේරෙන්නේ නැහැ. නැත්නම් ඔයා කරන්නේ මට බණින එක මට ගහන්නේ. මට ගැහුවට නම් කමන්නේ මම ගානක් නැහැ. මට දුක. ඒ වගේ අය ගිනිබිලේ පිච්චෙන්නේ නැහැ. මන්නේ මේක දේව වචනේ. ඊට පස්සේ යේසුස් වහන්සේ දෙනවා උපමාවක්. කෙතේ සගවා තිබු වස්තුවකට සුවඳවත් සමානයි කියලා. ඒ කියන්නේ වස්තුව. වස්තුවක් තියෙනවා කෙතේ. ඒ කියන්නේ ඒක ඉච්ඡර එයා මුළු ඔක්කොම විකුණලා ගෙනල්ලා ඒ කෙත ආරක්ෂා කරනවා. වස්තුවක් ඒක. ඔයා තුල තියෙන ඒ දිවෙනසගේ රාජ්‍ය වාතුල තියෙන ඒ ධර්මිෂ්ඨකම දේව රාජ්‍යයේ ස්වභාවය මොකද දේව රාජ්‍යයේ ස්වභාවය ධර්මිෂ්ඨකම මොකද දේව රාජ්‍ය ධර්මිෂ්ඨයි ඒක ධර්මිෂ්ඨකමේ රාජ්‍යය එනිසා දේව රාජ්‍යයේ ස්වභාවය කියන්නේ ධර්මිෂ්ඨ ස්වභාවය වාතුල තියෙන මේ දේව රාජ්‍යයේ ස්වභාවය ලොකු වස්තුවක් ඒක ආරක්ෂා කරගන්න ඒක නැති වෙන දෙන්න මේක හොරගම් කරන්න දෙන්න එපා ඒක සුළු කරන්න එපා බියනුත් විමුණුත් ඒක ආරක්ෂා කරගන්න මෙන්න අස්වැන්නට උන්වහන්සේ සූදානම් වෙන විදිය. අපි ඔක්කොමලම උන්වහන්සේ විසිරවල තියෙනවා, ස්ථානගත කරලා තියෙනවා, වපුරලා තියෙනවා. අපි මිටි බදිනවා, අපි එකතු කරනවා සභාවක් ලෙස. කපන කාලයේදී, අවසාන කාලයේදී, මේ මෙයින් අපි ඉන්නේ අවසාන කාලයේ. බොහොම ළඟයි අවසාන කාලය. රැවටෙන්න එපා. අපි ඉන්නේ අවසාන කාලේ බොහොම ළඟයි යේසුස් වහන්සේ එන්න. ඇමරිකාවේ සිදුවෙන දේවල් බලන්න. ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාස කරන්න එපා. මේ මිනිස්සුන් විශ්වාස කරන්න එපා. එයා ක්‍රිස්තියානි වගේ තමයි පෙන්නන්නේ. එයා විශ්වාස කරන්න එපා. හරි. එයාත් එක්ක ඉන්න ටීම් එක දිහා බලන්න. ලෝකෙට සාමය ගේන්න යන්නේ එයා. හරි. එයා විශ්වාස මිනිස්සු විශ්වාස කරන්න එපා. ගොඩක් අය රැවටිලා ඉන්නවා. විශ්වාස කරන්න එපා. මුළු ලෝකේම සාමයකට එන්න ලෑස්ති වෙලා ඉන්නවා. හරි. ආබ්‍රහම් කිවිසුම කියලා දාලා තියෙනවා කිවිසුම් දෙකක්. එකක් දේශපාලන කිවිසුම එකක් ආගමික කිවිසුම. එකක් ගෙනාවේ ජෙරාඩ් කුෂ්ණ ආබ්‍රහම් කිවිසුම දේශපාලන කිවිසුම අනිත් එක ගෙනාවේ පාප්තුම. හරි. සාමය ගේනවා. ඒගොල්ලෝ කතා කරන්නේ සාමය ගැන. ඒ වගේම අද ලෝකේ ඉන්නවා සාමය ගැන කතා කරන සංවිධාන. සභාවන් එකතු කරනවා. සභාවන් එකමුතු කරනවා. යේසුස් වහන්සේගේ වචනය පැත්තකට දාලා ඒක සුළු කරලා ඒක පාගලා යේසුස් වහන්සේව අයින් කරලා සභාව එකතු කරන්න උත්සාහ කරනවා. හැබැයි කතා කරන්නේ යේසුස් ගැන තමයි. උන්වහන්සේගේ නාමයෙන් කියලා තමයි එන්නේ. ඒ ක්‍රියා කරන්න යක්ෂයා. මේ ආ මුළු ලෝකේ පුරාම මේ සිදුවෙන දේවල් දිහා බැලුවම අපිට තේරෙනවා අපි ඉන්නේ අන්තිම කාලේ. ඒ නිසා කොයි මොහොතකරි මේ අස්වැන්න කපා ගන්න වෙලාවේ
අස්වැන්න සිදු වෙන වෙලාවේ ඊට කලින් පළමු කොට අර බාධා උපදවන දුෂ්ටයන්ව සභාවෙන් අයින් කරනවා. නිසා සභාවේ මිනිස්සු අයින් වෙන එක ගැන කනසල් වෙනවා. ඒ අයින් කරන්නේ දෙවියන් වහන්සේ. මොකද ඒගොල්ලෝ ගින්නට දාන නියම වෙලා තියෙන නිසා. උන්වහන්සේ බලන්නේ පිටස්තර ස්වභාවයෙන් උන්වහන්සේ බලන්නේ ඇතුළ හදවත. හදවත ඇතුළ අන්තය දකින්න. පිටස්තරේ ඉදී බදාගෙන ඉඹගෙන ඇතුළ උන්වහන්සේ බලන්න. බාධා උපදවනදී උන්වහන්සේගේ ක්‍රියාවට බාධාව ගෙන අය සියල්ල උන්වහන්සේ අයින් කරනවා. පරිසම් වෙන්න. බාධාවක් වෙන්න එපා. ඒසොද කතා කරලා කියනවා බාධා උපදවන කෙනාට දුක් වේ. බාධාව ගේන කෙනාට දුක් වේ කියලා උන්වහන්සේ කියනවා. මනුෂ්‍යයන් යන ගමනට බාධා කරන්න එපා. බාධා උපදවන්නට දුක් වේ. ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන දවසේ ඉඳන්ම ළඟයි. ඉතාම ළඟයි. මම වෙන්න කලින් කිව්වේ. මේක උන්වහන්සේ පිටින් දරව කරපු දෙයක්. නවලතර බෙදාගත්තා. බාධාවට අහු වෙන්න එපා. රැවටීමට අහු වෙන්න එපා. බොරුවට අහු වෙන්න එපා. යේසුස් වහන්සේ උගන්වපු දේ උගන්වනවා විතරක් නෙමෙයි අපි ඒක පවත්වන්න උගන්වනවා. ඒ පවත්වන්න උගන්වනකොට සමහර අයට පිළිදෙන්නේ. ඒක තමයි චෝදනා කරන්නේ. අහු වෙන්න එපා. රැවටෙන්න එපා. මම මෙච්චර කතා කරන්නේ ඇයිද? මට ඒකේ ලාභයක් කියලා සර්. අනේ නෑ. මම ඔළු ගෙඩියක එදා එකතු කරෙත් නෑ අද එකතු කරන්නේ. මම අදත් කියනවා අපේ ස්වභාවයයි මෙතන ඉඳලා හැදෙන්න බැරි නම් අන්න දොර තියනවා යන්න ඕන කෙනෙකුට යන්න පුළුවන්. යේසුස් වහන්සේව දාලා ගියා. පාවුලතුමාව ඔක්කොම දාලා ගියා. හරි දේ කරන තැන මිනිස්සු රැඳෙන්නේ නැහැ වැඩි. බුරු කරන්ට් ඉන්න බෑ. එළියට යනවා. හැබැයි මොනවට කියනවා රැවටෙන්න එපා. අවසානයේ දක්වා විශ්වාසවන්තව සිටින්න ආදර ලබන්නේ. අවසානයේ දක්වා විශ්වාසවන්ත වෙන්න. මේක අමාරුයි. මේ ගමන අමාරුයි. යේසුස් වහන්සේ කිව්වේ නෑ මේක ලේසි කියලා. ජීවනයට යන මාර්ගයට ඇතුළු වෙන ගේට්ටුව පටුයි. ටික දෙනයි එක හොයාගන්නේ. ඒ වගේ මේ පාර හරි අමාරුයි. ටික දෙනයි කියලා දෙන්නේ. හැබැයි අවසානයේ ජීවනය. තව පාරක් පෙන්නනවා සභාව ඇතුළට ඇවිල්ලා මහා පළල් පාරක් ලස්සනට කාපට් දාපු. ඒ පාර ලේසි. ගොඩක් අය ඇතුළේ නම් මොකද ගේට්ටුව පළල්. මේක අවසානයි විනාශය ගින්න. එතන ගියාට පස්සේ ආවෝ මෙහාට හැරෙන්න බෑ. too late. මොකද ඒක දැනගන්න යේසුස් වහන්සේ ආවට පස්සේ ඒතර පරක්කු වෙඩි. ඒ නිසා වුණාසි දැන් කතා කරලා කියන. හදවත ආකල්පේ යටහත් වෙනවා. යටහත් වුණොත් වටහා ගනි. ස්වාමීන් වහන්සේගේ බලවත් වූ හස්තේ යටත් වෙනවා. උන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට අනුග්‍රහය දෙනසේක. උන්වහන්සේ අනුග්‍රහය දෙන්නේ යටහත් සිටත්තන්ට. උඩඟු අයට අනුග්‍රහය ගන්න බෑ. මගේ ආදරණීය සහෝදර සහෝදරී. ස්වාමීන් වහන්සේ ගිහි මාසන්න තියෙන මේ කාලේ. ඒ අස්වැන්නේ කාලේදී. කිරිඳි අප අතර පැලවෙලා තියෙනවා. ඒ කිරිඳි වලට පැටලෙන්න එපා. ඉත තියෙන ඇරිපුවා. බුදු දේව දූතය ඇවිල්ලා ඒ ආව එකතු කරයි. ඒතක සදනු වෙයි. හැබැයි ඔයාගේ ගමන ඔයා යන්න. යේසුස් වහන්සේ තුල ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරගන්න. ශුද්ධකම සම්පූර්ණ කරගන්න. කොරින්තු පොතේ කියවා. ශුද්ධකම සම්පූර්ණ කරගන්න. බයිබලයේ තියෙන ශුද්ධකම සම්පූර්ණ කරගනිලා අපි ඒක විවෘත වෙනුත් ආරක්ෂා කරගෙන අපි ඒතුළු සම්පූර්ණත්වයට එන්න ඕනේ. අන්නේ ගමනේ ජර්නි එක යන. අවසානයේදී ජීවනයේ සදාකාලික ජීවනයේ යේසුස් වහන්සේත් එක්ක. ආමෙන්. අපි ආඥා කරමු ස්වාමීනි. ඔබ වහන්සේට අපි අනේක වාරයක් සුදිවන්ත වෙනවා.
ඔබ වහන්සේ අපිව ස්වාමිනී කසල ගොඩේ ඉඳලා තෝරගෙන නොවටිනා සෙනඟක් වූ අපි ඔබ වහන්සේගේ සෙනඟක් නොවුණු අපිව ඔබ වහන්සේගේ සෙනඟ ලෙස තෝරාගත්ත නිසා එනිසා ස්වාමිනී අපි කතා කරලා කියන ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ එනිසා ස්වාමිනී ඒ වහන්සේගේ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන පිණිස ඒ උස මහතේ ප්‍රමාණයට අපි වර්ධනය වෙන පිණිස ලිප්‍යානනි අපි එකිනෙක කෙනා තුළ ඒ ශුද්ධාත්මයන් වහන්සේ ආරම්භ කළ ක්‍රියාව අවසන් කරන්න කියලා අපි ආඥා කරනවා. වක්මිසාද යේසුණිය ඔබ වහන්සේත් දගුණයට කිව්වේ මාගේ කැම නම් දෙවියන් වහන්සේගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කිරීමයි එය අවසන් කිරීමයි ඒ කම්ප්ලීට් කිරීමයි. එනිසා ස්වාමිනී ඔබ වහන්සේගේ ක්‍රියාව කරන්නත් ඒ ක්‍රියාව ඔබ වහන්සේට ප්‍රසන්න ලෙස අවසන් කරන්නත් ඒ අනුග්‍රහය අප කෙරෙහි වගුරුවන්න කියලා අපි ඉල්ලනවා ස්වාමිනී. යෙපියනනි මේ වචනේ එකඟ වුණු හැම හදවතක්ම ඔබ වහන්සේ ස්පර්ශ කරන්න කියලා ඉල්ලනවා ස්වාමිනී. යෙපියනනි ඔබ වහන්සේම මේ සියලු දෙනා ගොඩනගන්න ඒ අවසාන දවසේදී ඔබ වහන්සේ ඉදිරියේ හිට ගන්න අපි විස කන්නලව් කරමු. සෑම කල්හිම අවදියෙන් සිටින්න ඔබ වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්න ශුද්ධාත්ම මඟ පෙන්වීම සහ අනුග්‍රහය ඔවුන් කෙරේ අධිකව වගුරවන්න කියලා මම ඉල්ලනවා ස්වාමිනේ. සිරි ගෞරවයේ මහිමය ස්වාමිනිය ඔබටයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි අපිත් එක්ක එකතු වෙන සිරි දනාර අපි සුතිවන්ත වෙනවා. සතියන්තේ අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලබන සතියේ මේ වගේම කතා බහක් එක්ක අපි අඟහරුවාදා මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. සිරිදනාට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය අධිකව ලැබේ. ආමෙන්.